සර්වජන බලයේ සංධානය සංවිධානය කළ විද්වත් සාකච්ඡාවක් මහනුවරදී පසුගියදා පැවැත්තුණා. මේ සඳහා සිවිල් සමාජ ක්‍රියාකාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වුණා. ණය අරගන්න ඕන, රටවල් ණය ගන්න ඕන, සමාගම් ණය ගන්නට ඕන, පුද්ගලයොත් ණය ගන්නට. හැබැයි ණය ගන්නකොට ණය ගන්නේ හැමතිස්සෙම අපිට තියෙන වාසි සහගතම ණය, එයින් ලැබෙන මොනවද ලබා ගන්නේ සහ ණය ගෙවීමේ හැකියාව. ඉතින් එහෙම නැතුව ණය අරගෙන තියෙන්නේ රටට ආදරයක් නැති, රටට වෛර කරන පුද්ගලයෙක්. අන්න ඒ නිසා අපිට ඕන මේ ජාතික ආඛ්‍යානය නැෂනල් නැරටිව් එක ණයවලින් ගලවලා නිර්මාණශීලී ව්‍යවසායකත්ව ප්‍රවේශයක් සඳහා ගෙනල්ලා කොහොමද අපි ඒ ශේෂ්ත්‍රයන් දියුණු කරන්නේ? ණය ගැන කතා කරනවා. ප්‍රධාන හේතුවක් තමයි ගල්ලංගුරු සහ ඉන්ධන වලට කරන වියදම. විදේශ විනිමය ප්‍රශ්නයට ඉරේලිය දිහා අපි මේකේ ඒ යෝජනාව තියෙනවා. එදා පරාක්‍රම බහු රජුරෝ දැක්කා වගේ අපි ඉරේලිය දිහා බැලුවොත් බලශක්තිය බවට පත් නොකර එක ඉර දහරකවක්වත් අපතේ යවන්න එපා කියන තේමා පාඩේ අපිට අපේ සભ્યත්වයෙන් අනාගතය වෙනුවෙන් ගොඩනගන්න බැරිද? ඇත්තටම අපි 2019 ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති නිසියාකාරයෙන් ක්‍රියාත්මක කරන්න නැතුව ඒවට ගුල්ල ගහන්න ආවා. වැඩපිළිවෙල හොඳයි. ඒක ඉදිරියට ගෙනියන්න නායකත්ව දෙන ක්‍රියාවට නංවන්න එතුමට ශක්තියක් තිබුණේ නැහැ. අපි අදත් වැඩපිළිවෙලක් ඉදිරිපත් කරනවා. උපාය මාර්ගයක් ඉදිරිපත් කරනවා. ඒ වෙනුවෙන් අපි පෙනී සිටිනෝ ජයග්‍රහණය කරවීම සඳහා. මේ ජනාධිපතිවරණයේදී පැහැදිලි දේශපාලන බලපෑමක් රටට කරනවා. ඒ වැඩපිළිවෙල ජයග්‍රහණය කිරීම සඳහා